පල්බියම කිව්වොත් අපේ මතකයට නැගෙන්නේ ඇපල්, ගොඩම්, ගස් ලබු, අඹ වගේ ගොඩක් පළතුරු වර්ග තිබෙනවා. නමුත් එළවලු බියම කිව්වොත් ඔබේ මතකයට නැගෙන්නේ මොන වගේ එළවලුද? අපි එළවලු ආහාරයක් විදිහට පමණක් ගත්තත් මේ වන විට ලෝකයේ බොහොමයක් රටවල ජනතාව එළවලු බීමක් විදිහට භාවිතයටත් හුරු වෙලා ඉන්නේ. ඒ මෙම එළවලු බීම වලින් අපේ ශරීරයට ලැබෙන පුදුමාකාර ගුණ නිසාම. ඉතින් මේ විදිහට භාවිත කරන එළවලු බීම අතරින් කැරට් සහ බීට්රූට් වලට ලැබෙන්නේ විශේෂිත ස්ථානයක්. ඉතින් අද අපි කතා කරමු කැරට් හා බීට්රූට් වලදී පුදුමාකාර ගුණ ගැන. ලංකාවේ අපට සුදු වෙන්නේ තැඹිලි පාට කැරට් වුණත් දම්, කළු, රතු, සුදු හා කහ පාට කැරට් වර්ග ලෝකයේ බහුලව දැක ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපි ගොඩක් දකින මේ තැඹිලි පැහැති කැරට් වල හේතුවලා තියෙන්නේ කැරට් වල අඩංගු බීටා කැරොටින් කියන සංයෝගය. මේක ප්‍රතිඔක්සිකාරක විදිහට භාවිත වෙනවා වගේම මේ බීටා කැරොටින් භාවිත කරලා අපේ ශරීරයේ විටමින් A පවුඩර් පරිවර්තනය කරනවා. සාමාන්‍ය කැරට් ග්‍රෑම් 100ක් ගත්තොත් ඒකේ ප්‍රධාන ලෙස කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 9.6, කැලරි 41ක්, ජලය 188ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 0.9ක්, සීනි ග්‍රෑම් 4.7ක්, තන්තු ග්‍රෑම් 2.8ක් හා මේද ග්‍රෑම් 0.2ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් හා ඛනිජ ලවණ විදිහට මූලික වශයෙන් විටමින් A, බයෝටී, විටමින් K1, පොටෑසියම් හා විටමින් B6 මූලිකව අඩංගු වෙනවා. මීට අමතරව තවත් පෝෂක ද්‍රව්‍ය බොහොමයක් අන්තර්ගත වෙනවා. මේ විදිහටම අපි බීට්‍රූට් ග්‍රෑම් 100ක් ගත්තොත් කැලරි 44ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1.7ක්, මේදය, තන්තු, විටමින් C, විටමින් B6, ෆෝලේට්, මැග්නීසියම් හා මැංගනීස්, පොටෑසියම්, ෆොස්ෆරස් හා යකඩ ප්‍රධාන පෝෂක ද්‍රව්‍ය විදිහට අන්තර්ගත වෙනවා. ඉතින් ඔබ දැනගෙන සිටියද මේ එළවලු වර්ගවල මෙතරම් පෝෂණ ද්‍රව්‍ය අන්තර්ගත වෙන බව? දැන් අපි බලමු කැරට් හා බීට් පානය මගින් අපේ ශරීරයට ලැබෙන විශේෂිත ප්‍රතිලාභ ගැන. 1. විෂ බීජ හරණ හැකියාව. මෙම කැරට් හා බීට්‍රූට් වල විෂ බීජ හරණ හැකියාව ඉතා ඉහළ අගයක් ගන්න අතර මීට මූලික වන්නේ අක්මාව. මේ ශරීරයේ විෂ බීජ හරණ ක්‍රියාවලිය සිදු වෙන්නේ අක්මාව මූලික කරගෙන. ඉතින් බීට් හා කැරට් මගින් අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා වගේම විෂ බීජ ශරීරයෙන් බැහැර කිරීමටත් උපකාරී වෙනවා. 2. පිළිකා අවම කිරීම. කැරට් වල අඩංගු වෙන කැරටිනොයිඩ් හා කැරට් හා බීට්‍රූට් කියන දෙවර්ගයේ අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක හැකියාව මගින් පිළිකා ඇතිවීම අවම කරනවා කියන පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. 3. ආහාර ජීර්ණයට උපකාරී වීම. අපි භාවිත කරන ප්‍රොසෙස් ෆුඩ් එහෙම නැත්නම් සැකසූ ආහාර අධික පරිභෝජනයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ අජීර්ණ ඇති වෙන්න පුළුවන්. ඉතින් කැරට් හා බීට්‍රූට් වල තියෙන පෝෂක පදාර්ථ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය විධිමත් කරනවා වගේම ඒකේ තියෙන තන්තු මගින් රුධිරයේ සීනි මට්ටම පාලනයටත් බඩවැල් වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත් උපකාරී වෙනවා. 4. ඇස් වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම. කැරට් වල තියෙන බීටා කැරොටින් මගින් විටමින් A නිෂ්පාදනය කරනවා. ඉතින් මේ විටමින් A කියන්නේ ඇස් වල පෙනීම වැඩි දියුණු කරන්න උපකාරී වෙන විටමින් වර්ගයක්. 5. සෞඛ්‍යම සමක් ඇති කිරීම. කැරට් වල තියෙන විටමින් C හා ප්‍රතිඔක්සිකාරක මගින් දීප්තිමත් සමක් ලබා දෙනටත් වයසට යෑමේදී සිදුවන හැම රළ වැඩිම වැළැක්වීමටත් සමත් වෙනවා. 6. ප්‍රතිරුධිරෝම නිෂ්පාදනය ඉහළ නැංවීම. මෙම කැරට් හා බීට් වල අඩංගු වෙන යකඩ මගින් ප්‍රතිරුධිරෝම නිවැරදීමට මහත් උපකාරී වෙනවා. 7. බරපාලනය. මේ කැරට් හා බීට්‍රූට් වල අඩංගු වෙන කැලරි ප්‍රමාණය එහි බරට සාපේක්ෂව ඉතාමත් අවමයි. අපි ආහාරයක් විදිහට ලබා ගත්තාම ඒකෙන් අපේ ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතාමත් අවමයි. ඉතින් මේක බරපාලනය කිරීමටත් උපකාරී වෙනවා. ඉතින් ඔබ දැන සිටියද කැරට් හා බීට්‍රූට් වල මෙතරම් ගුණ තිබෙන බව? ඉතින් ඊළඟ වීඩියෝවෙන් තවත් මෙවැනි විශ්මිත කරුණු සමග එකතු වෙමු. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනි වීඩියෝකින් මුණගැහෙනතුරු ඔබට සුබ දවසක්.